ඔබ කැමති වුණත් අකමැති වුණත් එක මොහොතකින් මේ සියලුම දේවල් වෙනස් වෙන්න පුළුවන්. අපි ලැබපු ජීවිතයේ මේ ඉපදීම නිසාම ඇති වුණ බැඳීම් සමග පොරබදමින් අරමුණු ඉලක්ක පස්සේ හඹාගෙන යන අපිට වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ මේ ජීවිතය හරිම කෙටි කියලා. මේ කරපු පින් නිසා ලබපු ජීවිතය හරිම ඉක්මනින් ගෙවිලා යනවා කියලා. ඇත්තටම මේක මේ ජීවිතය අපේ සංසාර ගමනේ තවත් එකම එක පුංචි චැප්ටර් එකක් විතරයි. තවත් එකම එක පොඩි පිටුවක් විතරයි. අපි කියවලා තියෙන චැප්ටර්ස් ගාන පිටු ගාන අනන්තයි. තව අපිට කියවන්න තියෙන පිටු ගාන චැප්ටර්ස් ගාන අපිට හිතා ගන්නවත් බෑ. ඒක හරියට ඔයාලා පුඩි කාලේ එක වසරට යන්න හීන මැව්වා. එක වසරේ ඉඳලා ශිෂ්‍යත්ව ගැන හීන මැව්වා. ශිෂ්‍යත්ව ඉඳලා ඕ ලෙවල් ගැන හීන මැව්වා. ඕ ලෙවල් වල ඉඳලා ඒ ලෙවල් ගැන හීන මැව්වා. ඊට පස්සේ මේ විදියට වැඩිපුර අධ්‍යාපනය ගැන, විවාහයක් ගැන, ජොබ් එකක් ගැන, ළමයි ගැන, විවිධාකාර වූ දේවල් ගැන විවිධ අවස්ථාවලදී හීන මැව්වා. සමහර අය ඒ දේවල් ඇචීව් කළා. තවත් සමහරු ඒව ඇචීව් කරගන්න උත්සාහ දරමින් සිටිනවා. මේ ඔක්කොමත් එක්ක ඒ දේවල් හරිම ක්ෂණයකින් ඇති වෙලා නැති වෙලා ගිහින් තියෙනවා. ඉතින් අපි දන්නේම නැතුව අපේ ජීවිතය දවසින් දවස ගත වෙමින් තියෙනවා. ඔබට වැටහෙන්නේ නැතිද යම් කිසි දෙයක් මේ ජීවිතේ අඩුයි කියලා? ඔය ඔබ ඇචීව් කරපු හැම දෙයකදීම ඔබ සිතාගත්තා මේ දේ ඇචීව් කරාට පස්සේ මට සැනසීමක් තියෙයි කියලා. ඒත් ඇත්තටම ඔබ ඔබට තට්ටු කරලා ඔබේ හදවතින් අහලා බලන්න, ඔබට සැනසීමක් ඇත්තටම තියෙනවද කියලා. අපි මැෂ් බලනවා. අපි අපේ ටීම් එක දිනන එක ගැන බලාපොරොත්තු වෙන්න ඉන්නවා. සමහර මැෂ් අපි දිනනවා, සමහර මැෂ් පරදිනවා. හොඳින් දිනලා ඊළඟ අවුරුද්දේ ආය පරදිනවා. ඉතින් දිනනකොට අපි සතුටු වෙනවා. සතුටු හිතිලා අපි පෝස්ට් ෂෙයා කරනවා. පරදුනාම අපි දුක් වෙනවා. දුක හිතිලා අපි බනිනවා. බැනලා ආයෙත් අපි පෝස්ට් ෂෙයා කරනවා. මේක සර්කල් එකක් වගේ ආයි ආයි සිදුවෙනවා. මේ ලෝකේ කොහේ ජීවත් වුණත් මේ දේ ඇත්තක්. ඊශ්‍රායෙල්වල මිනිස්සු හුඟක් සතුටෙන් පාටිවල එන්ජොයි කරමින් ඉන්නකොට හදිස්සියෙම ත්‍රස්තවාදීන් ඇවිල්ලා ඒගොල්ලොව මරලා දානවා. තමන්ගේ පෙම්වතුන්, පෙම්වතියන්, හිතවතුන්, ආදරණීයයන් තමන්ගෙන් වෙන් කරලා දානවා. අපිටත් මේ සංසාරේ මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිදුවලා ඇති අනන්තවත්. ඒ වගේම අපි LTTE එක ත්‍රස්තවාදීන් ඉන්න කාලේ අපි හිතුවා මේ ත්‍රස්තවාදී අවසන් වුණාට පස්සේ අපිට නිදහසින් ඉන්න පුළුවන් මේ කියලා. ඊට පස්සේ අපිට ආයෙත් පාස්කු ප්‍රහාරයට දක්වෙන්න සිදු වුණා. රිය අනතුරු, වෙනත් ස්වභාවික විපත්, සුනාමි ව්‍යසනය, මේ වගේ විවිධාකාර වූ කරදරවලට අපිට ආයෙත් මුහුණ දෙන්න සිදු වුණා. ඊශ්‍රායෙල්වල මිනිස්සු හිතාගෙන ඉන්න ඇති අපි ළඟ තමයි ලෝකෙ දියුණුම ආරක්ෂක පද්ධතිය තියෙන්නේ, අයන් ඩෝම් එක තියෙන්නේ, ඒක නිසා අපිට කිසිම කරදරයක් වෙන්නේ නැහැ කියලා. නමුත් ඔවුන්ටත් එයින් නිසි ආරක්ෂාවක් ලැබුණේ නැති වුණා. ඉතින් මේ දේ කාටත් පොදුයි. අපි ගෙදර යන්න හිතාගෙන ඉන්නකොට ආරක්ෂාවට බස් එකට නැග්ගම ඒ බස් එකටත් යම්කිසි කරදරයක් වෙලා මිනිස්සු නැති වෙනවා. ඉතින් මේ දේ තමයි ඇත්ත. අපි මේ සංසාරේ රජවරු වෙලා ඉන්න ඇති, කෝටිපතියෝ වෙලා ඉන්න ඇති, ලෝකයේ ලස්සනම බිරිඳවරු අපිට ඉන්න ඇති, පෙම්වතියන් අපිට ඉන්න ඇති, මහා වස්තු සම්භාර අපිට තියෙන්න ඇති. ඒ ජීවිතේ අපි පෝසත් වෙලා ඉන්න ඇති, දුප්පත් වෙලා ඉන්න ඇති, සමහර විට මධ්‍යම පාන්තික වෙලා ඉන්න ඇති. මේ ජීවිතේත් එහෙමයි. මේ හැමදේම තවත් එක පිටුවක් පමණයි, තවත් එක චැප්ටර් එකක් පමණයි. ඇත්තටම අපි කළ යුත්තේ මේ දේවල් ගැන දුක්වීමවත් සතුටු වීමවත් නෙමේ. සදාකාලික කිසිම දෙයක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. සදාකාලික එකම දෙය නම් මේ වෙනස් වීම සහ මේ අනිත්‍ය බව කියන කාරණාම පමණයි. අපි කළ යුත්තේ මෙන්න මේ දේ තේරුම් ගැනීම, මෙන්න මේ දේ අවබෝධ කර ගැනීම. ඉතින් ප්‍රමාද නොවි යහපත් ක්‍රියාවලම නිරතවන්න. තමන්ගේ ජීවිතය, මේ ලෞකික ජීවිතය විඳින ගමන්, එන්ජොයි කරන ගමන්
ඇත්තටම මේ ලෝකේ ස්වභාවයේ තේරුම් අරගෙන තමාගේ අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් ලෝකෝත්තර දියුණුව වෙනුවෙන් දවසේ යම් කිසි කාලයක් ඔබ වෙන් කරන්න මේ ලෝකේ එහෙමත් නැත්නම් මේ විශ්වයේම තියෙන වඩාත්ම ආරක්ෂිතම ස්ථානය තමයි තමාගේ දියුණු කරගනු ලැබූ සිත එහෙමත් නැත්නම් තමාගේ හිතුවාගනු ලැබූ සිත